අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරටින් සුවගත් කොවිඩ් උප ප්‍රභේදය පාසල් තුල පැතිර යාමේ අවධානමක් මුක ආවරණය අනිවාර්යයි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න රාජ්‍ය අමාත්‍ය චන්න කියයි පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා හිටින් ආරම්භ වෙයි. පාසල් තුල දරුවන්ගේ ඒකරාශී වීම අවම කරන්න ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරියගෙන් ඉල්ලීමක්. සමාජයේ කොවිඩ් ආසාදිතීන්ගේ වැඩිවීමක්. නිවෙස්ගත කොවිඩ් ආසාදිතීන්ුත් ඉහළට විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසයි. ශාක පෝෂක පොහොර කෘෂි රසායන ආනයනයට අවසර. ජනාධිපතිතුමා ආදරෙන් ගත්ත තීරණ වලට ජනතාව එකඟ නැතිනම් රිවර්ස් කරන්න වෙනවා SM කියයි. අපි උද්ඝෝෂණය කරලා දවස් 5යි ගියේ ආණ්ඩුවට රිවර්ස් ගහන්න වුණා සජිත් කියයි. ජනතාව අපි එනකන් බලන් ඉන්නවා බලයට ආවට පස්සේ කරන පළමු දේ ගැනත් ලාල්කාන්ත කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් රජයේ රසායනික පොහොර වලට ක්‍රිමිනාශක වලට තහංචි පැනවුවා. ඊට පස්සේ රට පුරා ගොවී විරෝධතා ආරම්භ වුණා. දැන් ආයෙත් මහ කන්නයට අවශ්‍ය ශාක පෝෂක පොහොර හා කෘෂි රසායන ආනයනයට අවසර දෙන්න රජයේ තීරණය කළා. මාස 6කට පමණ පසුයි රජය සිය තීරණය මෙලෙස රිවර්ස් කර තිබෙන්නේ. රසායනික පොහොර වලට වගේම කෘෂි නාශක වලට රජය විසින් තහනමක් පැනෙව්වේ හිතු මතේ කියලා බොහෝ දෙනා චෝදනා කළා. පසුගිය අප්‍රේල් මාසයේදී රසායනික පොහොර සහ කෘමිනාශක වර්ග ගෙන්වීම තහනම් කරන බවට රජය ප්‍රකාශ කළා. ඉන් අනතුරුව මැයි මාස 6 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය පියවර ගත්තා. එක්වරම හදිසියෙම ගත්ත මේ තීරණයට රටේ බහුතරයක් ගොවීන්ගේ විරෝධය එල්ල වුණා. එදා සිට අද දක්වා මේ මොහොත දක්වාත් රට පුරා විවිධ ප්‍රදේශවල කොතැනක හෝ ගොවි විරෝධතාවයක් පැවැත්වෙනවා පොහොර ඉල්ලලා. රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහොර දෙනවා කිව්වට ගොවීන්ට ලැබුණු කාබනික පොහොරක් නැහැ. ඉන්දියාවෙන් ලැබුණු නැනෝ නයිට්‍රජන් ඇතුළු පොහොර වර්ග ප්‍රමාණවත් නැහැ. අපේ රටේ නිෂ්පාදනය කළ කාබනික පොහොරද ප්‍රමාණවත් නැහැ. මේ අතර සමහර ගොවීන් කලින් ගෙනාපු හංගපු රසායනික පොහොර යොදලා ගොවිතැන් කටයුතු ආරම්භ කළා. ගොවි විරෝධ හමුවේ බඩේරුඟු වගාවට අවශ්‍ය යූරියා දෙන්න රජය කටයුතු කළේ තමන් ගත්ත තීන්දුව අඩියක් පස්සට අරගෙන. මේ අතර පවතින තත්ත්වයේ දිගින් දිකටම නරක අතට හැරෙමින් තිබුණු නිසා කෘෂිනාශක ගෙන්වන්නත් රජය වැට උඩ ඉඳලා ප්‍රකාශනිකුත් කළා. මේ අතර මහකන්නේ භෝගවගවන් සඳහා අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබා දීමට රජය මේවන විට තීරණය කර තිබෙනවා. නිසි ප්‍රමිතියකින් යුත් ගුණාත්මක සහ ශාක පෝෂක මෙරට ගෙන්වීමට අවසර ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ මහකන්නේ කියන්නේ සියලුම භෝග අධිකම ධාරිතාවයකින් ශ්‍රේෂ්ඨ ප්‍රමාණයකින් යුතුව කටයුතු කරන අවස්ථාව වී බඩේරිඟු එළවලු පළතුරු පේපොල් රබර් මේ සියල්ල ඉහළම මට්ටමකින් වවනවා. ඒතකොට මේ සඳහා ශාක පෝෂක සහ ශාකය ආරක්ෂා කර ගැනීම වලිබෝධකයන්ගෙන් ඉතා වැදගත්. කැබිනට් එක හරහා ලේකම්වරයා විදියට මටත් වැලි කරමාගන්න ලේකම්වරයාටත් බලතල ලබා දීලා තියෙනවා. මේ කියන භෝග සඳහා අත්‍යවශ්‍ය කරන මේ කියන ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ඉහළ ප්‍රමිතියේ ව නිර්දේශ කරලා වලිබෝධනාශක රජිස්ට්‍රාවරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ කමිටු වලින් අනුමැතිය අරගෙන මේ කියන දේ රටට ගෙනත් බෙදලා දෙන්න. මොකද මේවා නොතිබුණොත් අපිට දේශීය වශයෙන් අපේ අවශ්‍ය කරන ප්‍රමාණ වලින් මේවා නැහැ. ඒ නිසා අපේ කෘෂිකර්ම එමුණු කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අර කියන ඉහළ පෙළේ හොඳ පරිසර හිතකාමි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම සඳහා කරන ලද ඉල්ලීම කැබිනට් එක අනුමත කරලා නිර්දේශ කළා අපිට අවස්ථාවේ ලබා දීලා තියෙනවා. ඒවා නිර්දේශ කරන්න කියලා ඒවා අපිට ලබා දීමට යලකන්නේ අග පටන්ගත්ත මේ පොහොර අවුල මහකන්නේ වගාවන් සඳහා දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා. වගා කළ යුතු භෝග වර්ග එළවලු සහ වී වගාව නිසි ලෙස පසුගිය වසරවල මෙන් මේ වන විට ආරම්භ වී නැහැ මේ පොහොර අර්බුදය නිසා. රජයේ මේ තීන්දුව තීරණයක හැප්පිච්ච ගොවීන් වගා කරන වෙනුවට කළේ විරෝධතා පාට කිය කිය උද්ඝෝෂණය කරපු එක. මේ නිසා වගා බිම් වල් වැදුනා. ඉස්සර යලට මහට වගා කරපු කැපුණු ගොයම් දැන් වගා කරන්න හදන්නේ ගොයම් කපන කාලයට. මේ නිසා රටේ ආහාර අර්බුදයක් ආවොත් ඊට වග කියන්න ඕන කවුද කියලා දැන්මම හිතු මතේ තීන්දුව තීරණ ගත්ත බලධාරීන් ප්‍රකාශ කළ යුතුයි. දැන් අපේ රටේ ගොවීන් පිරිසක්
පිරිසක් කාබනික පොහොර වලින් වගා කරනවා. තවත් පිරිසක් පොහොර නැතුව වගා බිම් දිහා බලාගෙන ඉන්නවා. තවත් පිරිසක් රසායනික පොහොර වලින් වගා කරන්න සූදානම් වෙනවා. මේ අතර පොළොන්නරුවේ ඇතම් ගොවීන් කාබනික පොහොරින් වගා කටයුතු සිදු කරන ආකාරයයි මේ. වගා කරන්න තමයි රැහැත්ති. ප්‍රශ්නේ නැහැ මම්ම නිෂ්පාදනය කරගත්තු මේවානේ රජෙත් කියනවනේ අස්සන අඩු වුණෝ හොත් මේ දෙනවා කියලා වන්දියක් කො අපි කරලා බලන තමයි මේ රැහැත්ති. වන්දි නම් කදේ වෙතත් අපිට මේ වගේ ගන්න ආදායම ගත්තා නම් ඇති. හඬ හරියපයි වෙන දෙයක් නැතත් මේ අතර ගලින් බිඳුණු වැව ගොවීන් අතරින් පිරිසක් වගාවන් අතහැරලා තවත් පිරිසක් පොහොර නැතුව පීඩා විඳින බවට අපිට තොරතුරු වාර්තා වුණා. ඉස්සර මිනිස්සු දැනුවත් කරලා මුවා කරලා එක කණ්ඩායම් දෙකක් මුවා කරලා පුරුදු කරලා මුවා කරන්න තිබ්බේ. මේ සම්පූර්ණ නැවැත්තුවා පොහොරදී. පුරුදු යටතේ සම්පූර්ණ මිටන් ඔක්කොම මේ අනත් වෙලා තියෙන්නේ. මිනිස්සුන් වගා කරන්න විදියන්නේ දැන් මේ කරන්නේ දරුවන කැඳ ටිකක්වත් දෙන්න ඕනේ. කැඳ ටිකක්වත් දෙන්න අපිට මුවා කරගන්න ඕනේ. තෙල් පොහොර නැතත්. නන්නත් අතර වෙලා තියෙන මේ පොහොර රස්සාව. අක්කර පහක් හයක් කරන ගොවි මහත්තයෙකුට අද වෙනකොට අක්කර වීබුසලක් දෙකක් තමයි කරගන්න වෙන්නේ. කෑමට තමන්ගේ කෑමට මොනවා හරි දෙයක් වෙන දෙයකට ඉතින් බලනදි මුණ දෙනවා ඉතින් ඒවත් එන්න හරි අමාරුයි මේ ගොවිය අනාථ වෙලා ඉන්නේ කාබනික පොහොර නිසානේ කාබනික පොහොර මිනිසුන් හුරු නැහැ අනිවාර්යෙන් මේ කාබනික පොහොරයකට එකපාරම යන්නේ නැතුව භාගෙද භාගයක් 150ක් දෙන්න රසායනික පොහොර නුවරඑළිය එළවලු වගා කරන ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දුන්නේ නැති නිසා අස්වැන්න අඩු වෙලා කියලා ගොවීන් දිගටම චෝදනා කරනවා මේ නිසා විරෝධතාවයේ නිරත වන ගොවීන් සිය අස්වනු ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ හේතුවෙන් අද නුවරඑළිය විශේෂිත ආර්ථික මැදිස්ථානයේද වසා දමන්නට සිද්ධ වුණා. නුවරඑළිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් අද කළු කොඩි අතැතිව රසායනික පොහොර සහ කෘෂි රසායන ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. මොරගහකන්ද මහවැලි කලාපයේ මහකන්නේ වීවග කටයුතු සඳහා ජලය නිකුත් කළද ගොවීන් පොහොර ලබා දෙන තුරු සිය වගාවෙන් ඉවත් වී සිටිනවා. පොහොර අර්බුදයේ එක් පසකින් පවතිද්දී අනෙක් පස අධික වැසි හමුවේ කුඹුරු අක්කර 50,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වී ඇති බවට ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. හානියටපත් වගා බිම් සම්බන්ධයෙන් වන්දි ගණනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බවයි කෘෂිකර්ම මහා ගෝජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අහිතකර සුද්‍රජීවීන් බැක්ටීරියා අඩංගු බවට පැවසෙන චීන නැවක් අපේ රට වටේ කැරකෙනවා. නැනෝ දියර පොහොර වලින් විතරක් අපේ රටේ කෘෂි කර්මාන්ත කටයුතු කරන්න බැහැ. ඒ වගේම මේ වන විට රජය ගෙන ඇති තීරණයත් එක්ක වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක කොටස් කෘෂි නාශක ගෙන්වන්න තීරණය කරලා. ඒව කවද ලැබෙයිද? මේ සියලු බරපතල ප්‍රශ්න වලට කඩිනමින් රජය බලධාරීන් විසඳුම් ලබා නොදුන්නොත් කාලහමාරයි. සමගිය ජන බලවේගය උද්ඝෝෂණය කර දින පහක් ගතවන විට ආණ්ඩුවට ඇතැම් තීරණ රිවර්ස් කිරීමට සිදු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාවට අද එක් වෙමි. ආපහු රසායනික පොහොර වගාවට අවශ්‍ය යෙදවුම් ගෙන්නන්නට අවසර ලබා දෙනවා. ශාක පෝෂක කියලා අලුත් නමකුත් ගොතලා ගුණාත්මක භාවයෙන් ඉහළ වචනෙත් දාලා අපිට පේනවා ආණ්ඩුව රිවර්ස් එකක් ගහන්න ලෑස්ති වෙනවා කියලා. හැබැයි මම තව තවත් බලාගෙන ඉන්නවා හරියටම මේ දේ කරනකම්. මොකද කියන දේ කරන දේ අතර ලොකු පරස්පරයක් තියෙන මේ ආණ්ඩුවත්. අද ඒ ප්‍රකාශය කරපු පුද්ගලයා අවස වෙනකොට ඒ තනතුරේ ඉඳීද දන්නේ නැහැ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මෙහෙම හරි ආපහු හරවන්නට මේ අයට බලපෑම එල්ල කරේ වෙන කවුරුත් නෙමෙයි. සමගි ජන බලවේගයයි සමගි ජන බලවේගය උද්ඝෝෂණය කරලා දින පහයි ගියේ ආණ්ඩුවට රිවර්ස් ගහන්න සිද්ධ වුණා. ආණ්ඩුවට පස්සට යන සිද්ධ වුණා. කොයි තරම් බාධාව කොයි තරම් අභියෝග එල්ල කරා මතක තියාගන්න අපි සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කරලා කිරේ ලඟින්නත් අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. ජනතාවට ආදරෙන් ජනාධිපතිතුමා ගත තීරණවලට ජනතාව එකඟ නැත්නම් තීන්දුව රිවර්ස් කරන්න වෙයි කියලා අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ගැසට් රිවර්ස් කරලා මේ හදන්නේ කොමිස් ගහන්නද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. කාබනික වගාව කියලා පටන් අරන් රජයේ නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියලයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් පවසන්නේ. පොහොර අර්බුදය ගැන දේශපාලන වේදිකාවෙන් ඇසෙන කතා දැන්.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ නිවේදනය දෙනකොට මේ වෙනකොට ගොවියා හැම්බත් වෙලා අපිට හොඳටම වගා කරන්න තිබුණු වෙලාව කාබනික පිස්සුව නිසා නැති වුණා. කවුද මේකට වග කියන්නේ? ආණ්ඩුව නටපු නැටුමකුත් නැ, බෙරේ පළුවකුත් නැ. අඩු ගානේ දැන්වත් විද්වත් කමිටු වල ඉන්න අයට ඒ ටිකිරි මොළවලට මොලේ පෑදිච්ච එක ගැන සතුටු වෙනවා. මේ ආණ්ඩුව කියපු තරමක් එප්පණි කෙලියේ. හැබැයි අද ජනාධිපතිවරට ආපහු රිවර්ස් කරගන්න සිද්ධ වුණා තමන් කියපු ප්‍රකාශයම. රජයට තවත් අවස්ථාවක් තියෙනවා මේ නැතිවෙච්ච බිනිච්ච විශ්වාසය ගොඩනගන්න. මේ මොහොතේ තියෙන බැරෑරුම් කත්ත්වයේ තේරුම් අරගෙන ඒ වගකීම ඉටු කරමු. නැත්නම් අප්‍රේල් මාසේ වෙනකොට මේ රටේ තත්ත්වය තවත් භයානක වෙන්න පුළුවන්. ජනතාව අද ඉන්නේ පුදුම වේදනාවෙන් කේන්තියෙන් කර කියා ගන්න දෙයක් නැතුව. ගහපු ගැසට් ඔක්කොම රිවර්ස් කරපු ආණ්ඩුවක් නේ. රටත් රිවර්ස් එකේ යන්නේ. ඒස ආණ්ඩුව තේරුම් ගත යුතු තියෙනවා. ආකාරකම් වලට හමුදා තීරණ වලට රටේ කෘෂිකර්මාන්තේ කර්මාන්ත වගේ දේවල් පවත්වාගෙන බෑ කියලා. මේකට රිවර්ස් එකේ යන ආණ්ඩුවක්. මේ රටමද රිවර්ස් එකේ යන්නේ. එහෙනම් මේ රිවර්ස් ආණ්ඩුවට අපි කියනවා මේ පෝර ටිකවත් ඉක්මනට ගෙනත් දෙන්න. රසායනික පෝර ගෙනෙද්දි අපි බොහොම විමසිල්ලෙන් ඉන්නේ. ගජමිතුරු ටිකයි ඥාති ටිකයි එක්කව කරලා. මේකනුත් කොමිස් ගහයිද කියලා. කිරිපිටි ටික ගේන ඩොලර් නෑ. සිමෙන්ති ටික ගේන ඩොලර් නෑ. සීනි ටික ගේන ඩොලර් නෑ. හැබැයි මේ ඇමතිවරුන්ට ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට අද මංකොල්ල කන්න ඩොලර් තියෙනවා. ආණ්ඩුව කියනවනම් අපි නිසි වෙලාවට නිසි කාලට පෝර ටික දෙනවා. ඒක රසායනික වෙන්න පුළුවන්, කාබනික වෙන්න පුළුවන්. පාඩුවක් වුණොත් ඒ අලාභයත් ගෙවනවා කියන එක විශ්වාසයෙන් කියනවනම් අපේ ගොවි මාතෘ බය වෙනවද? මේ කියන පණිවිඩය ආණ්ඩුව හරියට කියාගත්තේ නැහැ. මාත් එක්ක ආපු කට්ටිය මට කිව්වන්න ඇමතුමා රසායනික පෝර ගේන්න තීන්දුව කළා කියලා. නෑ, එහෙම තීන්දුවක් කරන්නේ නැහැ. ඒ තීන්දුව අරන් තියෙන්නේ දිලීර නාශක වලටයි, පලිබෝධ නාශක වලටයි. හැබැයි ඒකත් ලොකු දෙයක්. මුළු ආණ්ඩුවේම සියල්ල රිවර්ස් වෙන එක ඇතුලේ දැන් මේ රසායනික බෙහෙත් ගැසට් එකත් අනිත් පැත්තට රිවර්ස් වෙමින් තියෙනවා. ඉතින් අපිට පේනවා හෙට අනිද්ද වෙනකොට ආණ්ඩුවම රිවර්ස් එකට යනවා. ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දාපු, රටේ කනබොන මිනිස්සු සාගතයකට මුල පුරපු ඒ ජනතාව කනත්ත වෙතට දක්වමින් තියෙනවා. ඒ වෙලාවේ අයියගේ මල්ලිලා අයියලගේ පුතාලගේ ගිනුම් කෝටි ගණනින් තර වෙනවා. මේ රට මෙහෙම නාපු, මේ රට මෙහෙම අනාපු, මේ රට කනත්තක් වෙත දක්වන මේ තීන්දුව ගත්ත නායකය කවුද කියලායි දැන් හොයන්න ඕන. මම වී වගාව පිළිබඳව දන්න කෙනෙක් විදිහට පැහැදිලිව කියනවා, නැනෝ තාක්ෂණයේ කියන පෝර ගෙනාවට ඒක අපේ ප්‍රශ්න විසඳන්න සාර්ථක උත්තරයක් දෙන්න බැරි විසඳුමක් කියලා. නියමිත කාලවලදී ඒ රසායනික සංඝටක නොලබුනොත් එහෙම අසනක් ලබන්න බෑ. ජනාධිපතිතුමා රට කාබනිකකරණය කරන්න, කාබනික පෝර පාවිච්චි කරන්න කියන්නේ රටේ ජනතාවට තියෙන ආදරය නිසා. ජනාධිපතිතුමා සත්භාවයෙන් කරපු දේ රටේ ජනතාව පිළිගන්නේ නැත්තම් ජනාධිපතිතුමාට මේ අයියන් තීන්දුව ගන්න බෑ. ජනතාව වෙනුවෙන් හිතලා ජනාධිපතිතුමා ගත්ත තීන්දුවට අවනත වෙලා ඒකට ওই විපක්ෂය ඔක්කොම උදව් කරා නම් අපිට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. 6 සිට 9 දක්වා වූ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට ආරම්භ වෙනවා. ඒ අනුව හෙට සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇත. මේ අතර ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ් උපප්‍රභේදය පාසල් තුල පැතිර යාමේ අවධානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. මේ නිසා මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් රැකීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. රජයේ පාසල්වල මෙතෙක් ආරම්භ කරන මෙති සියලුම ශ්‍රේණි හෙට සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්හි 6 සිට 9 දක්වා වූ ශ්‍රේණි හෙටින් ආරම්භ වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග අධ්‍යාපන කටයුතු නතර කළ පාසල් සෞඛ්‍ය නිර්දේශ මත අදියර 4ක් යටතේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා. හෙට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් LMD ධර්මරත්න මහතා සියත අපට මෙලෙස අදහස් පළ කළා. 6-9 පන්තිතික ගිනුම ලබන දරුවන්ට හෙට පාසල් ආරම්භ වෙනවා. මේ පාසල් වලට අවශ්‍ය මූලික සූදානම් කටයුතු දැනටමත් අපි ඒ උපදෙස් දීලා තියෙන්නේ. සෞඛ්‍ය නිර්දේශ ටික දීලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය මේ සනීපාරක්ෂක ද්‍රව්‍ය නැත්නම් සැනිටයිසර් ඒ වගේ දේවල් මිලදී ගන්න ඒ කටයුතු ඔක්කොම දැන් සූදානම්. මොකද අනිත් පන්ති පාසල්වල ක්‍රියාත්මක වෙනවා. දරුවන්ගේ පාසල්වලට පැමිණීම සම්බන්ධ ටිකක් තාම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ටිකක් එනවා අඩුයි. නමුත් මම හිතන්නේ මේක අපිට හැමදාම ඉස්කෝල කොවිඩ් සීරෝ වෙනකන් පාසල් වහගෙන ඉන්න බෑ. එහෙම හිටියොත් කවදද අපිට අරින්න කියලා හිතාගන්නත් බෑ. ඒ නිසා අපි කොවිඩ් එක්කම තමයි ඒ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම කරන්න වෙනවා. පාසල් විවෘත කිරීමට පෙර ප්‍රදේශ කිහිපයක පාසල් පිරිසිදු කිරීමේ කටයුතු මෙලෙස සිදු කෙරුණා.
මෙතර උණ සෙම්ප්‍රතිශාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ් උපප්‍රභේදය පාසල් තුළ පැතිර යාමේ අවධානමක් පවතින බවයි රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ. මේ නිසා මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් රැකීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. පාසල් සිසුන් අතර මේ අලුත් කොවිඩ් 19 උපප්‍රභේදය පැතිර යන්න වැඩි හැකියාවක් තියෙන නිසා විශේෂයෙන්ම පාසල් ළමුන්ටත් මේ මුහුණු ආවරණ පළඳින එක අනිවාර්යයෙන්ම සිදු කරන්න පාසල් වලට ඒ වගේම දැන් උපකාරක පන්ති ආරම්භ කරලා තිනවා මේ ස්ථානවලට යනකොට දෙමාපියෝ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න තමන්ගේ ළමයින්ට මුහුණු ආවරණයක් පළඳින්න උපදෙස් දෙන්න ඒ වගේම දුර පරතරයේ තියාගන්න නිතර අත්පිරිසිදු කරන්න දරුවා පාසල් ලැබීමට පෙර දරුවාගේ ඒ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පොඩි නිරීක්ෂණයක් කරන්න ඕන. දරුවාට කැස්ස උණ හෙම්බිසාව තියෙනවා නම් පාසල් යවන්න එපා. දරුවා යවන විට දරුවාගේ ඒ දෑත් පිරිසිදු කරලා ඒ වගේම මුවවැස්මක් භාවිතා කිරීමට හැකි දරුවන්ට මුවවැස්මක් ලබා දීලා ලේන්සෝකයි දෙයක් ලබා දීලා පාසල් ලැබීමට කටයුතු කරන්න ඕන. ඒ වගේම ප්‍රවාහන මාධ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ ප්‍රවාහන මාධ්‍යයේදී විශාල දරුවන් ප්‍රමාණයක් එක වාහනයක යවන්නේ නැතුව ඒ කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන. දරුවන් එක් රැස් කරලා කරන කාර්යයන් අවම කිරීම සඳහා පාසල් තුළදී කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම මේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා දෙමාපියන්ගේ ගුරුන්ගේත් ඒ වගේම රටවැසියන්ගේත් ඉතාල විශාල වගකීමක් තියෙනවා. සමාජයේ යළිත් කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක් සිදු වී ඇති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්තේ ගල්හෙන මහත්මිය පවසනවා. එමෙන්ම නිවෙස්ගත ප්‍රතිකාර ලබන ආසාදිතයින්ද මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 19ක් අද පස්සුරුවේ වාර්තා වුණා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. ඊයේ දිනත් මෙරටින් දෛනික කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවා වාර්තා වුණා. ඊයේත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යායකකේ ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 555,929ක් දක්වා ඉහළ گیا۔ ඉන්පුට් කලින් 526,353 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරස ආසාදිනේ වීම හේතුවෙන් පුත්කලින් 15,468 දිනක රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. දෛනිකව නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. කෝවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය හරහා අපිට පැහැදිලිවම පේන්න තියෙනවා නැවතත් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. රෝගීන්ට රෝගය කොහෙන්ද බෝ වුණේ කියන මූලාශ්‍රය හොයා ගැනීමේ අපහසුතාවයකුත් ඇත්තටම පෙන්නුම් කරනවා. එහෙම බලනකොට මේ රෝගය දැන් සමාජයේ බොහෝ දුරට පැතිරිලා තියෙනවා කියන එක තමයි එකෙන් අපිට හිතන්න පුළුවන් කාරණේ. ඔබේ සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීම මේ අවස්ථාවේදී ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඔබ එවැනි සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් සිටිද්දීත් ඔබ දකිනවන රටේ ප්‍රභූවරුන් වෙන්න පුළුවන්, ආගමික නායකයින් වෙන්න පුළුවන්, හෝ වෙනත් තරාතිරම් වල අය වෙන්න පුළුවන්. ඔවුන් ඒ සෞඛ්‍ය පුරුදු කඩකිරීම පැහැදිලි වශයෙන් ඔබ දකිනවා නම් ඔබට අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඇඟිල්ල දිගු කරලා හෝ ඔවුන්ව නිවැරදි කරන්න. අපගේ හැසිරීම් රටාව හරියාකාරව පවත්වා ගත්තේ නැත්නම් මේ රටටත් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් නැවත උදා වීමට හැකියාවක් තියෙනවා. මේ නිසා ඒ අවාසනාවන්ත තත්ත්වය ඇති නොවීම සඳහා ජනතාවගේ ඉතා විශාල වගකීමක් තියෙනවා. හැසිරීම් රටාව කියන එක තමන් විසින්ම තමන්ගේම යම්කිසි විනයක් ඇති කරගෙන ස්වයන් විනයක් ඇති කරගෙන මේ කටයුත්ත කරන්න ඕන. එසේ නොවුනොත් ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක් අපේ රට තුළත් ඇති වීමට හැකියාවක් තියෙනවා. පයිස ඉන්නත් මාත්‍රා 119ක් හෙට සහ අනිද්දා යන දෙදින තුරදී මෙරටට ගෙන එන බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. පයිස එන්නත හෙට දිනේදී 115ක් අපේ රටට ලැබෙන්න නියමිතයි. අනිද්ද දිනේදී තවත් 104ක් ලෙස මේ සතිය අතුරත 119ක් අපිට පයිස එන්නත් ලැබෙනවා. ඒ අරෙන්න දෙසැම්බර් මාසේ ඉඳන් හැම සතියකම පයිස එන්නත් මාත්‍රා 130 බැගින් අපේ රටට එවනවා කියලා මේ වෙනකොට පයිස මහ සමාගම දැනුම් දීලා තිනවා. ඒ සඳහා අවශ්‍ය නව ශීතාගාර පහසුකම් අප මේ වෙනකොට රුධිර පාරවිලෙන මධ්‍යස්ථානයේ නරහෙම්පිට ප්‍රධාන රුධිර මධ්‍යස්ථානයේ සූදානම් කරලා තියෙනවා.
මිලියන 14000ක් මේ වෙනකොට ඇනියුම් කරලා තියෙනවා. ලංකාවේ ජනගහණයෙන් 70%කට තුන්වෙනි මාත්‍රාව දෙන්න පුළුවන් තරකට අපි ගෙනහලා තියෙනවා. එක පුරවැසියෙක්ගේ ජීවිතක්ෂයටපත් වෙනවා කියන්නේ ඒ වගකීම මම මගේ වගකීමක් විදිහට මම බාර අරගෙන. මෙරට සිදු වූ තවත් කොවිඩ් මරණ 19ක් පිළිබඳ තොරතුරු අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14127ක් දක්වා ඉහළ ගියා. සොන්දර රටක් ලස්සන ජීවිතයක් ලෙස නම් කර ඇති ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ සුන්දර රටක් ලස්සන ජීවිතයක් වැඩසටහන අද ආරම්භ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ දේශපාලනයේ කලකිරලා තියෙන මොහොතක එතුමා බලාපොරොත්තුවක් එක්ක ආවේ ජනතාව සම්බන්ධ වුණේ පිවිතුරු හැඟීමෙන් වෙනසක් වෙයි කියලා නමුත් උනේ නැහැ. අර ජරාජීර්ණ දේශපාලනයටම ආපහු එතුමත් කඩම් වැටිලා රටත් දැන් සම්පූර්ණයෙන්ම කඩම් වැටිලා විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව දැන් අපි එනකම් බලන් ඉන්නේ. ඡන්දයක් එනකම් බලන් ඉන්නේ. දැන් අපිට උදව් කරන්නම් කියලා කට්ටිය කියනවා. ඉතින් උදව් නෙමෙයි. බාර ගැනීමෙන් කොටස්කාරයෙක් වීමෙන් ඇත්ත අවංක පුරවැසියෙක් වීමෙන් තමයි මේක වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලයට ආම මුලින්ම කරන්න දේ තමයි හොරකම් නොකරන පාලන නගරයේ සහ පොළ භූමියේ පැවති වැඩසටහනේදී කඩුගන්නාව නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා. මෙතර කඩුවෙල නගරයේ පැවති වැඩසටහනට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යන මහත්වරුන් එක්ව සිටියා. මේ අපේ රට මුණ පාලා තියෙන ඉතාමත් බරපතල මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන කිසි විසඳුමක් මේ අය වැයේ නැහැ. අපේ රට වෙනස් දේශපාලන ආර්ථික මාර්ගයකට ගන්න යෝජනා මේ අය වැයේ නැහැ. මේ නිකන් බැසිල් රාජපක්ෂ මහත්තය ඇවිල්ලා ඉලක්කම් ටිකේට මෙතන දාපු අය වැක් තින්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන් සිද්ධ වෙලා තියෙන්නේ. අය වැය පැත්තක තියෙද්දී එදිනදා මුදල් හොයාගන්න බදු වැඩි කරන් සිද්ධ වෙනවා, ගැසට් ගන්න සිද්ධ වෙනවා, එක එක පීවර ගන්න සිද්දෙනවා, සීමා පනවන සිද්දෙනවා. ඒ නිසා රටේ ආර්ථික එක පැත්තක දුවනවා, අය වැය වෙන පැත්තක නිකන් ලීවිල්ලක් ලෙස දිනනවා. මේක නිකන් අර සාමාන්‍යයෙන් සම්ප්‍රදායික ඉදිරිපත් කරන ලීවිල්ලක් බවට පත් වෙලා තියෙන මිසක් ඒක ජන ජීවිතයත් එක්ක සම්බන්ධ, රටේ ආර්ථිකත් එක්ක සම්බන්ධ එකක් ලෙස නෙවෙයි අය වැය පවතින්නේ. එමින්ම ගම්පහ ප්‍රදේශයේ වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ ආණ්ඩුවම රිවර්ස් වෙලා තියෙන්නේ. බඩුමිල්ල පිළිබඳ ගැසට් ගැහුවා, හාල් වලට ගැසට් ගැහුවා, සීනි වලට ගැසට් ගැහුවා, අන්තිමට ඒ ඔක්කොම ගැසට් ආපස්සට හරව ගත්තා. අද වෙනකොට පාලන මිලක් නැහැ. මිනිස්සු දවසින් දවස වේදනාවට දුකටපත් වෙනවා. මේ පිළිබඳ ආණ්ඩුවේ කිසිඳු වග විභාගයක් නැහැ. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලා තියෙන්නේ. මේ මුළු මහත් රටේම ජනතාව බලාගෙන ඉන්නවා ඊළඟ ඡන්දයක් එනකන් මේ හොරතක්කඩින්ට පාඩමක් උගන්වන්න, මේ රට හැබෑවට ගොඩනගන්න පුළුවන්, මේ රට සංවර්ධන දිශාවට ගෙනියන්න පුළුවන්, හොරකම වංචාව දූෂණේ නාස්ති නතර කරලා ඇත්ත ජනතාවාදී රජයක් පිහිටුවන්න මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මහා බණ්ඩාකාරය දරුවත් කරන්නේ නැතුව ව්‍යාපෘති 4ක් සඳහා ඍජුව විදේශ මූල්‍යාධාර වියදම් කර ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. අමරිකන් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් සහ යුරෝ මිලියන 2කට ආසන්න මුදලක් මෙලෙස වියදම් කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ. මහා පාණ්ඩාකාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4ක් සඳහා ඍජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ කිරුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. මෙම අනාවරණය සිදු වූයේ 2017, 2018, 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳ වූ අවස්ථාවේදී තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුවත් කළා නෑ. දැන් රමුණා කියලා දන්නවා ඍජුවම ලැබෙන ඍජු ආධාර උනත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හරහා තමයි එන්න ඕනේ. ව්‍යාපෘති 3කට හම් වෙලා තියෙනවා ඩොලර් මිලියන 9.96ක්. තව ව්‍යාපෘතියකට හම් වෙලා තියෙනවා යුරෝ මිලියන 1.86ක්. මේක විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ වාර්තා වෙලා නෑ.
තවද රජයේ රෝහල්වල රසායනික අපද්‍රව්‍ය හා අන්තරායකාරී අපද්‍රව්‍ය පරිසරයට මුසුවීම තුළින් සිදුවන පරිසර දූෂණය පිළිබඳ අවධානය යොමු කිරීම අවම මට්ටමක පවතින බව මෙහිදී කෝපා කමිටුවේ අවධානය යොමු වුණා. මෙවන විට ඒ සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් ආරම්භ කොට ඇති බවයි එහි පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ. යුද්ධ හමුදා විශේෂ බලකායේ විසිර යාමේ උත්සවයක් අද මාදුරු ඔය යුද්ධ හමුදා විශේෂ බලකා පොහුණු පාසලේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පාඨමාලා අංක 51 විසිර යාමේ පෙළපාලිය අද මාදුරු ඔය යුද හමුදා විශේෂ බලකා පොහුණු පාසලේදී පැවැත්වුණා. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පාඨමාලාව හැදෑරු නිලධාරීන් 7 දෙනෙකු සහ සිසු නිලයන් 235 දෙනෙකු විසිර යාම සිදු වුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ මෙම විසිර යාමේ පෙළපාලිය පවත්වනු ලැබුවා. යුද භූමියේ විවිධ මට්ටමේ අනදීන් තනතුරු දරන අවස්ථාවන්හිදී මෙම බලකායට අයත් රණවිරුවන් දැක් වූ රණ ශූරත්වයේ සහ කැපකිරීම මා සියසින් දැක තිබෙනවා. අභීතව අරමුණ කරා යන ඔබ රෙජිමේන්තු ආදර්ශ පාඩයට අනුව නමින් ඉදිරියේදී එළඹෙන ඕනෑම අභියෝගකාරී අවස්ථාවකදී රටේ සහ මෙම රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ පෙරට පැමිණෙනු ඇතැයි මා විශ්වාස කරනු ලබනවා. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යලිත් හෙට දිනේ සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිඥ නිහල් තල්දුව මහතා පවසනවා. සිරිල් ගාමිණී පියතුමන් මෙලෙස කැඳවා ඇත්තේ අත්අඩංගුවට ගැනීමට නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා විසින් දන්නා තොරතුරු ලබා දීම සඳහා අවස්ථා දෙකකදී මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවා. ඒ වගේම හෙට දින උදෑසන 9:30ට ගරු පියතුමාට පැමිණ ලෙසට දැනුම් දී තිබෙනවා. ඔක්තෝබර් මාසේ 23 වන දින දෙස් විදෙස් ජනතාව අමතමින් ගරු පියතුමා විසින් මෙම පාස්කු ප්‍රහාරයේ සැලසුම් සහ මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධව වැදගත් වූ තොරතුරු ප්‍රබල තොරතුරු පියතුමා සතුව තිබෙන බවට අනාවරණය වීමක් සිදු කර තිබුණා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබිලා තිබුණා. එම පැමිණිල්ලට අනුව නෛතික කාරණාවක් ඉෂ්ට කිරීම සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමටයි අප පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලෙසට දැනුම් දුන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගරු පියතුමාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට වැරදි අර්ථකථනයක් ලබා දීමට උත්සාහ කර තිබුණා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියෙත් මූලික අදහස වුණේ ගරු පියතුමා සතුව තිබෙන මෙම ප්‍රබල සහ වැදගත් සාක්ෂි ලබාගෙන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් යුක්තිය පසුනලීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමයි මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ සතු තොරතුරු තිබේ නම් විවිධ අර්ථකථනයන් සිදු නොකොට ඔවුන්ට හැකියාව තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ පිළිබඳව අවශ්‍ය තොරතුරු දැනුම් දීමට. ඇටමිදුළු තුළ හටගන්නා දුර්ලභ රෝගයකින් පෙළෙන කාන්තාවකට කළ විෂමිත සැත්කමක් පිළිබඳ පුවතක් අපට කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඇටමිදුළු තුළ හටගන්නා දුර්ලභ රෝගයකින් පෙළෙන කෑගල්ල කෙහෙල්වත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 65ක කාන්තාවකට සිදු කළ සුවිශේෂී සැත්කමක් පිළිබඳව කෑගල්ල රෝහලෙන් අපට වාර්තා වුණා. ඇයගේ ප්ලීහාව අසාමාන්‍ය ලෙස විශාල වී ඇති අතර එය සැත්කමක් මාර්ගයෙන් ඉවත් කිරීමට කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබුණා. එය ඉතා සංකීර්ණ හා අවතානම් සැත්කමක්. එහෙත් වෛද්‍යවරුන්ගේ දක්ෂතාව සහ කැපවීම මත මෙම සැත්කම සාර්ථකව සිදු කරමින් රෝගී කතගේ ජීවිතය පේරා ගැනීමට හැකි වී තිබෙනවා.
මේ තත්ත්වය අපි මයලෝෆයිබ්‍රෝසිස් නමින් හඳුන්වනවා. මෙහිදී වෙන්නේ රෝගියාගේ ඇටමිදුළු තුළ යම්කිසි පිළිකා තත්ත්වයක් හට ගැනීමයි. රෝගියාගේ රුධිරයේ සංඝටක වෙන අපි රත්රුධිරාණු ඒ වගේම රුධිර පට්ටිකා වෙන ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්නේ ඇටමිදුළු තුළ. ඒ යම්කිසි අඩපණයකට ලක් වෙනවා. ඒ නිසා රෝගියා යම්කිසි රක්තහීනතාවයකටත් ඒ වගේම දැඩි අවදානමකට ලක් වෙනා මේ රුධිර පට්ටිකා අඩු වීම නිසා. මේක ඉතාමත් බොහොම කලාතුරකින් ඇති වෙන දෙයක්. සාමාන්‍ය ලක්ෂයකට එක් පුජ්‍යලෙක්ට වගේ ඇති වෙන තත්ත්වයක්. ඒ වගේ මේක ඇති වෙන තවත් තත්ත්වයක් තමයි මේ ප්ලීහාව. එහෙම නැත්නම් අපි කියන ස්ප්ලීන් එක ඉතාමත් විශාල වෙනවා. අපි දන්නා සාමාන්‍ය පුජ්‍යලක ස්ප්ලීන් එක ග්‍රෑම් 150ක් පමණ වෙන්නේ. නමුත් මෙම කාන්තාවගේ ප්ලීහාව කිලෝග්‍රෑම් 3000ක් පමණ තරම් ඉතාමත් විශාල තත්ත්වයක තිබුණා. මෙම සල්ලකර්මයේ ඇත්තටම දැඩි අවදානම් තත්ත්වයක් ගත්තා. එක හේතුවක් තමයි ඇය දැඩි රුධිර වහනයකට ලක් වීමට ඇති හැකියාව. ඒ වගේම ඇගේ අක්මාවත් ඒ වගේම බක්ගඩුත් යම්කිසි අකර්මණ්‍යතාවයකට පත් වෙලා තිබුණා. නමුත් අපිට පුළුවන් වුණා සාර්ථකව සැත්කමක් කළා ඇගේ ජීවිතය ජීවිත අවදානමෙන් බේරගන්න. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඉන්දියාවේ සිට මෙරටට ගෙන අධිපල ඇති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙනැත්තේ මන්නාරම් ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම් පොලිසිය මගින් සිදු කිරීමට නියමිතයි. මේ අතර යාපනය ආර්යාලයේ මුහුදු සීමාව ආශ්‍රිත යාත්‍රාවක් තුළ තිබී කේරළ ගංචා කිලෝ 230කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ගලින් බිඳුනු බැබ ප්‍රාදේශීය සභාවට අයත් උල්පත් පාරමාර්ගය කලක සිට අබලන් තත්වයකට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ඒ ආශ්‍රිත ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. හබරණ පළුගස්වැව නාමල්පුර ප්‍රදේශයේදී විදුලි සැරවැදී වනාලියකු මියගොස් තිබෙනවා. උතුරු පළාතේ වැසකත්ව සංවර්ධනය කිරීම උදෙසා වූ ආරම්භක වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා වරලත් ගණක අධිකරණ ආයතනයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිරිගැන්වීමේ කාර්යසාධක බලකා ප්‍රධානත්වයෙන්. ඊයේ රාත්‍රියේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී තිබෙනවා. එහිදී ත්‍රිරෝද රථයට දැඩි ලෙස හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. දැන් සියත පිටිය. සංචාරක බටහිර ඉන්දිය කොදයු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වුණා. අද තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අද දින නිමවන විට කඩලු 3ක් තැවී ලකුණු 267ක් ලබාගෙන සිටියා. මෙහිදී නායක දිමුත් කරුණාරත්න නොදෙවි ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. තරඟාවලියේ සියලු තොරතුරු සජීවීව ඔබ වෙත ගෙනෙන්නේ සියත ටීවී අප නාලිකාවයි. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු තරඟය ආරම්භ කරමින් කාසිය වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නයි. තරඟය ආරම්භ කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකයි. අද තරඟයේදී නායක දිමුත් කරුණාරත්න 113 වන ටෙස්ට් ශතකය වාර්තා කළා. 2021-2023 ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වෙන පළමු තරඟයේද මෙයයි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා ටෙස්ට් තරඟ 22ක් පවත්වා තිබෙනවා. ඉන් තරඟ 9ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර කොදෙව් කණ්ඩායම තරඟ 4ක් ජයගත්තා. 2015 වසරින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කර තිබුණේ නැහැ. කොදෙව් පිල අවසන් වරට ශ්‍රී ලංකා පිලට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කර තිබුණේ 2003 වසරේදී. මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් භාවේ තරඟ තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ මහතා අද වාර්තා පොත් අතරට ඉක්මුණා. අද පැවති තරඟයේදී ප්‍රධාන තීරක ලෙස කටයුතු කළ ඒ මහතා ලොව ටෙස්ට් තරඟ 200ක තරඟ තීරකවරයෙක් ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා බවට පත් වුණා. 62 වැනිදී රංජන් මඩුගල්ලේ මහතා 1993 වසරේ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවති ටෙස්ට් තරඟයෙන් සිය තීරක දිවිය ආරම්භ කළා. ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සජීව ගෙන එන්නේ මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන සියත අපනාලිකාවයි. සියත එක්ක ක්‍රිකට් දිනවමු. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.